තුළ තියෙන්න ඕනේ ප්‍රතිගුණ. හරි. දැන් බලන්න කොච්චර දේනවා. නමුත් කවදම හරි දවසක ජීවිතේ පශ්චාත්තාප වෙනවා. ඒ පශ්චාත්තාප වෙන්නේ ඒ සිතට කියනවා චුති චිත්තය. ඒ චුති චිත්තය අපි හදාගත යුතුයි. හරි. එනිසා අපි මේවා හොඳට කල්පනා කරන්න. බුදුදහම ඉතින් ඒකයි මේ බුදුදහම අපට තිබෙන්නේ. එනිසා මේ ගැන අපි බෞද්ධ හැටියට කියන බුදුදහම මේ ලෝකේ තියෙන හොඳම ආගම ශ්‍රේෂ්ඨ ආගම මේ විදිහට අපි කතා කර කර එක එක විදිහට යනවා. නමුත් අපි ආධ්‍යාත්මික වශයෙන් හිස්. ඇත්තටම හිස්. ඇත්තටම හිස්. එතකොට අපි මොකද කරන්නේ මේ පරිසංකල්පීය ලෝකයක් තුල භෞතික වස්තු තුල අල්ලා ගනිමින් එක එක විදිහට අපි ගත කරනවා. අරය මෙයාට එකක් කියනවා, තයි කියන්නේ මෙයාට කියනවා, අරේ විකාර. ඉතින් සංසාරේ මොකද වෙන්නේ? කෙලවරක් නේ. අනන්ත ප්‍රමාණ පව් විඳ විඳ යනවා. එතකොට ඒ නිසායි අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා බුදුදහම තුල තිබෙනවා ආනන්තරිය පාප කර්ම වෙන කොටස් ගොඩක් සාකච්ඡා කරමු. ස්වාමීන් වහන්සේලා දෙදේටපත් කරනවා. දැන් බලන්න කොච්චර වෙනවද? සමහර වෙලාව අපිත් ඒ වගේ අපහසුතාවයකටපත් වෙන අවස්ථා නැතුනේ අනන්ත ප්‍රමාණ. නමුත් එහෙම දෙයක් දිත්තේ දිත්ත මන්තං සුතේම සුත මන්ත. අහලත් නැහැ, දැකලත් නැහැ අපහසුතාවයකටපත් වෙන. නමුත් තමන්ගේ ග්‍රේඩ් එක දාගන්න. ඒ කියන්නේ මේ එතන යම් කිසි දෙයක් ලබන්නේ නිකන් පෞකෝරව ගන්න. අනේ දන්නේම නැතුව අපායට යන. ඒකයි මම කියන්නේ බුදුදහම හරියට දකින්න, ධර්මය හරියට දකින්න, තව කෙනෙක් කවදි වෙමි ඈ ඈ කිය කිය ඒක හරහර අවුස්ස යනවා. ඉතින් මොකද වෙන්නේ? එතන ගැටලු ප්‍රශ්න. ඒක නෙමෙයි යුත්තේ ජී වේවා පැවිදි වේවා. බුදුදහම එතනයි. එනිසා අපි මේ ආධ්‍යාත්මය අවදි කරගනිමින් අපි ලබාගත් සංසාරේ දියුණු කරගෙන යන්න ඕනේ. බුදුදහමේ තියෙන සූත්‍රයක්, ඒ සූත්‍රේ නම නකසීය. නක කියලා කියන්නේ පාලි භාෂාවෙන් නියපොත්තට. දවසක් බුදුරජාණන් වහන්සේ සාමීන් වහන්සේලා පිරිසක් එක්ක උන්වහන්සේ වඩින වනාන්තරයට දෙපා සංගල සිවුර. ඒ කියලා කියන්නේ උන්වහන්සේ බුදුහාඳුරන්ගේ කාලේ තුන් සිවුර. ඒ සිවුර ඊළඟට මේ දෙපට සිවුර පාත්‍රය අරගෙන තමයි එදා කාලේ වැඩියේ. ඒතර උන්වහන්සේ දෙපට සංගල සිවුර හදලා දුන්න මෙතන වැඩ ඉන්නවා. හාමුදුරුවෝ ගොඩක් වැඩ ඉන්නවා. උන්වහන්සේ මොකද කරන්නේ? දකුණු අත පාවිච්චි කරලා මේ වම් අතේ මාපට ඇඟිල්ල ගන්නවා. මාපට ඇඟිල්ල අරන් එතනින් ගන්නවා පස් ටිකක් නියපොත්තේ උඩට. නක කියලා කිව්වේ ඒකයි. නක සිය සූත්‍රේ පස් ටිකක් අරන් අහනවා සාමින්නාන්සලාගෙන්, මහන මගේ මේ නියපොත්තේ උඩ තියෙන පස් ටිකද වැඩි මේ වනාන්තරයේ තියෙන පස්ද වැඩි කියලා. හරි. එතකොට ඒ හාමුදුරුවෝ පිළිතුරු දෙනවා ඕනම කෙනෙක් දන ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේගේ දකුණු අතේ මාපට ඇඟිලි නියපොත්තේ උඩ තියෙන පස් බොහොම චුට්ටයි, බොහොම සුළු ප්‍රමාණයක්, ඊට වඩා වැඩි මේ වනේ. එතකොට බුදුහාමර දේශනා කරනවා, මාන තේරුම් ගන්න, මම මේ ලෝකේ හොඳට දැක්ක, ලෝකේ මුල්ල කෙලවර ඔක්කොම දැක්ක. ඒකනේ මම බුද්ධ කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මනුෂ්‍ය කියලා. කියන්නේ දැන් අපි මනුෂ්‍යනේ. මනුෂ්‍ය කියන ආත්ම භාවය ලැබපු අය හරියට මගේ මාපට ඇඟිල්ලේ නියපොත්තේ උඩ තියෙන පස්තික ප්‍රමාණය වගේ සුළු ප්‍රමාණයක්. මනුෂ්‍ය ආත්ම භාවය නැතුව වෙනත් ආත්මෙන් ලැබපු අය මේ ප්‍රමාණය පොළවේ තියෙන පස්වලට වඩා වැඩි කියලා. හරි. ඔන්න බලන්න. එතකොට බුදුහාමුදුරුවෝ කොච්චර ලක්ෂණට උගන්වලා තියනවද කියලා. දැන් අපි හිතමු බුදුහාමුදුරුවන්ගේ ධර්මය තුල දැන් වෙනම പ്രേත ලෝක තුල උගන්වන තැන් වෙනම තියෙනවා. දැන් පින්වතුල දැන් අපි හිතමු වැස්කිලි වල ඒ වගේ ගත්තොත් කොච්චර සත්තු පණුව ඉන්නවද? එතකොට කොච්චර ප්‍රමාණයක්ද? ඉතින් ඒ වගේ කොච්චර ලෝකෙ ඉන්නවද විවිධාකාර ආත්මවල? විවිධාකාර තැන්වල උප්පත්ති ලැබලා බා. හරි. අනන්ත ප්‍රමාණය ඉන්නවා. දවසක් සරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේ මොකද කරන්නේ? ගඟක් ළඟට වෙලා උන්වහන්සේ භාවනා කරනවා. පින්වතල සමහරලාට හරි පුදුමයි. නමුත් මේ බුදුදහම කිව්වොම මේව තේරුම් ගන්න පුළුවන්. භාවනා කර කර ඉන්නකොට උන්වහන්සේ ළඟට එනවා දුමාර දෙකක්. දුමාර තුනක් එනවා. හරි. මේ දුමාර තුනක් ඇවිල්ලා සරියුත් මහරහතන් වහන්සේට මේ දුමාර තුනින් ප්‍රකාශ කරන සරියුත් හඳුනනට තේරෙනවා, ස්වාමිනී බෞහන්සේගේ ආත්ම 500කට පෙර ආතුව මේ ඉන්නේ අම්මයි තාත්තයි නංගි. අපි අහවල් අවීචියේ දුක් විඳිනවා. අපි ව නිදහස් කරගන්න. සරියුත්තහඳුරන්ට ඇවිල්ලා කියනවා දුමාර තුනක්. ඒතර අපි හිතනවා තර්කානුකූලව විවිධාකාර විදිහට මේව හිතන්න යනවා. නමුත් බුදුදහමේ මේවා ඉතාමත්ම ගැඹුරෙන් සාකච්ඡාවට බාධා වෙලා තියෙනවා. ඒතර මේ දුමාර තුන ඇවිල්ලා මෙහෙම කියනකොට සරියුත් මහරහතන් වහන්සේ බලනවා, ඔව් ආත්ම දානකට කලින් මගේ අම්මයි තාත්තයි නංගි මම නිදහස් කරගන්න ඕනේ. පින්ඳ පාත යනවා, දානෙ ගේනවා, හාමුදුරන්ට බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. දෙවනි දවසේ ඇවිල්ලා කියන ශාමීනි අපි වැළඳුවා, අපට දානේ කෑම බීම ඔක්කොම තියෙනවා, අපට වස්ත්‍ර නැහැ. උන්වහන්සේ මොකද කරන්නේ? දා කාලේ ගිහිල්ලා මලමිනියක් කෝතලා දාපු
බුදුහාමුදුරන්ගේ කාලේ එහෙමනි මේ සිවුරු ඔක්කොම පින්වතුන් හොඳට කියවලා බලන්න එදා කාලේ මලමිනී ඕතල දාපු රෙදිකඩ අරගෙන ඒ ඔක්කොම යා කරලා ඒ අනුව තමයි ඒ සිවුරු හදාගෙන ඒ බද්‍රීය සංකල්පේ අරගෙන ගියේ ඉතින් ඒ දිහා අරගෙන ආවිල්ලා පූජා කරමු හරි එතකොට ඒකෙන් නිදහස් වෙනවා ඒ කට්ටිය සම්පූර්ණයෙන්ම ඔක්කොම ඒ ආත්ම භාවය තුලින් නිදහස් වෙන අය ඉන්න දැන් අද උනත් අපි දන්නෝනේ පින්වතුල ලංකාවේ වැඩි හිටියත් කවුරු හරි මරණව නැතුණා ප්‍රේත ආත්ම වල ඉපදිලා ඉන්න මට මේක ඕනේ මං අහවල් තැන දුක් විඳිනවා මං කන්න ආස ඔහොම කොච්චර දේවල් අපි අහලා තියෙනවද මේව සමහර විට බොහෝ සම්බන්ධතාවයක් ඇති හරි එනිසා පින්වතුනි පින්වතුල අපි හැමදෙනාම කල්පනා කරන්න ඔන්න බුදුදහමේ යථාර්ථයේ සත්‍යය හරි එනිසා අපි මේ ජීවිතයේ යථාර්ථයේ සත්‍ය හොයාගෙන යන්න ඕනේ එතකොට අර තුන් දෙනාට මොකද කරන්නේ? එතකොට සරියුත් මහරහතන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා නිදහස් වෙන්න. පින්වතුන්ලා දන්නවද බුදුදහමේ තියෙන සෙම්තු මාර, ප්‍රේත මාර, ඊළඟට ලේත් මොකද්ද සුගා මාර, ඔය ආදි වශයෙන් ගොඩාක් විස්තර කරන සමහර අය ඉන්න සම්පූර්ණ අපාය ජීවත් වෙනවා. ඒ අයගේ ආහාරයේ මොනවද මේ කෙස් මේ මේ වැහි කැහි කොටු ඒ වගේ කෙල ඒව තමයි ඒලගේ ආහාරය. ඒත් නිවාස නැත ඒ ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම අවීචි මනරකාදී කියලා කියන්නේ වැසිකිලි පද්ධති වල තමයි ඒ ජීවත් වෙන්නේ සමහර අයට සමහර අය ඉන්නවා කියවන්න සූත්‍රය මධ්‍යම නිකායේ දේවදූත සූත්‍රය අපාය ගැන සම්පූර්ණයෙන්ම විස්තර කරනවා එතන ඉන්නවා සමහර අය සම්පූර්ණ මොකද කරන්නේ මේ ඇඟේ ඇතුලේ තියෙන තනිකර ගින්දර ලෝදිය ඒ නිතරම පිච්චෙනවා ඔය ආදි වශයෙන් විස්තර ගොඩාක් උගන්වනවා ඒ ඒ සූත්‍රය දේවදූත සූත්‍රය ඒ සූත්‍ර කිව්වම ඒක තුලින් ගොඩාක් කරුණු දැනගන්න පුළුවන්. හරි? ඒ නිසා දෙතොට දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු කාරණා පැහැදිලි කරලා මේ කියන්නේ මේ මිනිස්සුන්ට වෙන ස්වභාවය. එතකොට මහත්මයා මෙතන දොර අරිලා දෙනවා. මෙතන මැද්ද දොර අර භාවනා කරන්න ඇවිල්ලා. මෙතන මැද්ද හෝල් එකේ බුදුගේ දොර අරිලා. ඉතින් භාවනා කරන්න අපිට. එතකොට අපේ පින්වතුන්ලා පිරිස එක තේරුම් ගන්න. එතකොට දැන් එතකොට මේ ජීවිතය තුලින් ඔන්න අපි මේ ආධ්‍යාත්මී අවදි කරන ආකාරය තමයි බුද්ධ ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ. ඉතින් දැන් මම පැයකමාරකට ආසන්න වෙලාවක් අපේ පින්වතුන්ලා එක මේ ධම් සාකච්ඡාවක යෙදෙනවා. හරි? ඒ නිසා අපි තේරුම් ගන්න අපේ යථාර්ථයේ සත්‍ය තමයි අපි ඔක්කොම මේ භව ගමන තුල මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි මොකද වෙන්නේ මිනිස් ආත්ම භාවය ලැබලා අපි මේ උප්පත්ති ලැබලා තියෙනවා ඊළඟ ආත්ම භාවය අපි කිසිම කෙනෙක් කැමති නැහැ උරංග ලෝකයක් තුල ජීවත් වෙන්න උරංග කියලා කියන්නේ පිඹුරු ගරඬින් නැයි වෙලා ජීවත් වෙන්න මල ප්‍රේතවල උප්පත්ති ලබන්න එහෙම අය කොච්චර ඉන්නවද හරි පින්වතුනි බුදුදහමේ තියෙනවා ඒක සෙන් බුදුදහමෙන් සඳහන් වෙන්නේ එක්තරා රහතන් වහන්සේ නමක් ඉන්නවා මුන්නහන්සේ මහණ වෙනවා මහණ වෙලා මේ රහතන් වහන්සේගේ තව ඉන්නවා අයියා කෙනෙක් මේ රහතන් වහන්සේ පන්සලේ ඉන්නකොට පණිවිඩයක් කියවනවා මෙයාගේ මල්ලි මහන වෙල ලක්කුඹුරේ සීසා සාගෙන ඉන්නකොට අහුවෙලා ඌරේ. ඒතකොට මේ ඌර යම් කිසි මොහකට දහුවෙලා ඊට පස්සේ මේ සතා ගේ මස් පූජා කරන්න අයියට පණිවිඩයක් කියවනවා අද රසආහාරයක් කියනවා ඔබ වහන්සේ අපේ කුඹුරට වඩින්න කියලා. හරි. ඒතර උන්වහන්සේ බලනවා දිවසින් මොකද්ද මේ සිද්ධිය දකින්න. දැකලා පණිවිඩයක් කියවනවා එහෙම මම මල්ලිට මල්ලි ඔය සතා මරන්න එපා මම එනකන් ඉන්න කියලා. ඊට පස්සේ හාමුදුරුව කුඹරට වඩිනවා. හරි. කුඹරට වැඩියම පින්වතුනි හරි මපුදුමයි. කුඹරට වැඩියම දැන් සතා මැරිලානේ. සතා මැරිලා. අර හාමුදුරුව කියනවා මල්ලිට දැන් මේ බඩ පලන්න කියලා. ඌරගේ බඩ පලනකොට මොකද වෙන්නේ? ගැරඬියෙක් ඉන්නවා. ඊට පස්සේ ගැරඬියගේ බඩ පලන්න කියනවා. ගැරඬියගේ බඩ පලනකොට ගෙම්බෙක් ඉන්නවා. ඊට රහතන් වහන්සේට මේ ඔක්කොම තේරෙනවා. රහතන් වහන්සේ කියනවා අර මල්ලිට මල්ලියේ මේ ඌර තමයි ඔබේ මගේ දෙන්නගේම තාත්තා. හරි. ඊට පස්සේ මේ ගැරඬියා තමයි ඔබේත් මගේත් අම්මා. මේ ගෙම්බ තමයි නංගි. බලන්න සංසාරේ කොහොම ආපු හැටි කියලා. මේව පරීක්ෂණ කරන්න ගියා. මේව විද්‍යාගාර පරීක්ෂණ කරන්න බෑ අධ්‍යාත්මිකයි. මේව බුදුහාමුදුර ඔක්කොම සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. එනිසා මේ ධර්මය අපි හරියට දැනගන්න ඕනේ. ගොඩාක් දුරට අපි දන්නේ නැතුව අපි නිතරම අල්ලාප සල්ලාපවල යෙදෙමින් ජීවිතය ගත කරන එක නපරේසං විලෝමානි නපරේසං කතාකතං අත්තනෝ අවික්කේය කතානි අකතානි අරයගේ මෙයාගේ උපදූතෝයි ඒව දෙඩ දෙඩ නෙවෙයි අපේ ජීවිතය ගත කර යුත්තේ අපි සරන්න ඕනේ මෙච්චරයි එතකොට කොයි හරි ආධ්‍යාත්මික නායකයන් තුලිනු තව ජීවිතේ යයි අවදි වෙලා අපි මේ ජීවිතේ සංසාර ගමනේ කෙලවරයි තියෙන්නේ
එනිසා මේ භයානක කමයි පැහැදිලි කර දිය යුත්තේ. එතකොට පේනෝනේ බලන්න ඒ ඌරගේ බඩේ ගරඬියා ගරඬියාගේ බඩේ ගිම්බ එක මාත්මේ හිතා ගන්නත් බෑ. හරි එතකොට මේ සංසාරේ හරීම පුදුමයි. එනිසා අපි මේ ඔක්කොම අල්ලගත්ත දේවල් අපි මේ ඔක්කොම උපාදානය කරගත්ත බඳගත්ත දේවල් මමයේ මාගේ කියලා අපි අල්ලගන්න යනවා. හැබැයි මමයේ මාගේ කියලා අපි අල්ලගන්න වෛරී සහගත සිතෙන් යනවනම් එතන සනසීමක් තියෙද එතන බුදුදහමට විරුද්ධයි. අක්කොච්චි මං අවදි මං අදිනි මං අහසි මේ යේ තං උපනයන්ති තේ සංහේතු නසම්මති. ඒකෝත අක්කොච්චි මං අවලමට දැන්න මෙහෙම වුණා කියලා. ඒතකොට ඒක අපි වෛරයක් බවට පත් කරගෙන ඒ ඔස්සේ දුවමින් රයිට් මං මේ දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ කියන උපක්‍රමශීලී. ඒතකොට මොකද වෙන්නේ මුළු සංසාරෙම මොකද වෙන්නේ ඉද තප්පති පෙච්ච තප්පති. තප්පති කියන්නේ තැවෙනවා පිච්චෙනවා තැවි තැවි පිච්චි පිච්චි යනවා. අපේ ගමන යඩෙවි. අපේ ගමන තැවි තැවි පිච්චි පිච්චි යන ගමනක් නෙවෙයි. අපේ ගමන ආධ්‍යාත්මික ගමනක් වීත්තේ. හැබැයි අපට ඒ ගමන යන්න බෑ. අපි මේ ඔක්කොගෙම වෙලාගත් මිනිස්සු සාමාන්‍ය මිනිස්සු. නමුත් අපි ටික ටික අවබෝධ කරගෙන එතෙන්ට ගියොත් අපේ ජීවිතය ආධ්‍යාත්මය අපට අවදිව කරගන්න පුළුවන්. එතනයි බුදුදහම කියලා කියන්නේ. එනිසා මේ වෙලාවේ කල්පනා කරගන්න. ඒකනේ දැන් බුදුදහමේ ඒකයි බුදුහාමෝ හරිම ඒකම ඉස්සර කරන්න හිටියේ මට ඒක අමතක වුණා. දැන් අපි හිතමු දැන් මේ සාමාන්‍යයට නැති ඒ ශක්තිය. දැන් බලන්න මේ මැරිච් එකේ නෑවිලා මෙහෙම මෙහෙම කියලා කියන්න කොහොමද යාට ඒ ශක්තිය? එයා කොහොමද මෙහෙම ආවේ? එතකොට එහෙම ඒ කියන්නේ මැරිච්ච ගොඩක් අයට ඒ කියලා කියන්නේ මේ භවයෙන් ඈත් වෙලා යන අයට ගොඩක් අයට ශක්තියක් තියෙනවා. එහෙම ප්‍රාණීය දෙයට ආත්මයට ශක්තියක් තියෙනවා. ඒක බුදුදහමේ පැහැදිලිව බුදුහාඳුරෝ උගන්වලා තියෙනවා ගොඩක් අයට. මේ මැරිලා යන අයට ජීවිතේ ඒක ලකෙන හොඳ පැත්තකට නෙමෙයි. ඒකේ විපාකය අනිවාර්යයෙන්ම ලැබෙනවා. එතකොට එයාට ශක්තියක් තියෙනවා. හැබැයි එයාට ශක්තියක් තියෙන්නේ එයා කියන ලෝකයක් ආවස්තර. ඒ කියන්නේ ආවස්තර කියන බඹලෝකෙ නෙමෙයි. ඒ ආවස්තර කියන බඹලෝකෙ නෙමෙයි මෙත ඒ යම්කිසි තැනක එයා උපදින්න යනකොට මේ විඥානයේ කරකැවෙන මනෝකාය ඇතුළත කාලයක් තියෙනවා. ඒ කාලයක් තියෙනකොට සමහර අය කියනවා දැන් අපි සාමාන්‍යයෙන් මේ බුදුදහමේ අපි ඉගෙන ගත්ත දේ පැත්තකින් තිබ්බම අපි ওই උපසකම් වල වැඩි හිටියට දන්නවා අර නැති වෙච්ච අය මේ විදියට ඇවිල්ලා ওই ගෙවල් වල ආ මං අහවල් තැන දුක් විඳිනවා මට මේ දේ කන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා ඒ වගේ එක එක දේවල් කියන්නේ මර එහෙම දේවල් අනන්ත ප්‍රමාණ අපි අහලා තියෙනවා. හැබැයි ඒ ඇයට එහෙම ශක්තියක් තියෙන අය ගොඩක් ඉන්නවා. ශක්තියක් නැති අය ඉන්නවා. ඒ ශක්තියක් නැති අය හැමදාම අපාය දුක් විඳිනවා. කවදාවත් නෑට නිදහස් වෙන්න බෑ. ඒ මහා බරපතල පාප කර්ම කරපු අය. දැන් පින්වතුනි මම උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් අපි හිතනවා දැන් මම මුලින්ම කිව්ව එකක් දැන් බුදුදහමේ තියෙනවනේ දැන් ওই දේවදූත කියන සූත්‍රේ සාකච්ඡාවට භාජනය වෙනවා. මොකද්ද ඒ මේ අපායෙන් ඒ කියලා කියන්නේ මේ පොළොව යටින් මිනිස්සු ගිහිල්ලා ගිනි දැල් වලට දුක් විඳින හැටි. දැන් මේ ඊයේ පෙරේද අපි සිද්ධියක් දැක්කා. ඒ පරිේශන කරන කෙනෙක් ඒ අරාබි ජාතිකේ එයා පරිේශනයක් කරනවා. ඒ පින්වතුන්ලත් අහලා ඇති සමහර විට මෙයා මොකද කරන්නේ මෙයාට අවශ්‍ය වුණා මේ පොළොව යට පරීක්ෂණයක් කරන්න. පරීක්ෂණය කරගෙන යනකොට යටින් අහින්නේ මොකද්ද මහා ධ්වනි තියෙන ශබ්ද. එතකොට මහා කියලා කියන්නේ අදි තාක්ෂණීය කැමරා. මේක ඒ බුදුදහම පිළිබඳ පරිේශන කරපු අය විතරයි මේ ගැඩ ගොඩක් කරුණු හේව්වේ. අදි තාක්ෂණීය කැමරා. ඒව යොදවල පොළොව යටට මේ ඔක්කොම ශබ්ද නගලා ගත්තා. මේ ඔක්කොම ටේප් කරා. ටේප් කළා තාමත් ඒයට ඒව හොයාගන්න බෑ. ඒම හොයාගෙන යනවා. ඒම හොයාගෙන ගිහිල්ලා මෙතන මෙතෙන්ට ඒ බුදුදහම පිළිබඳ තාමත්ම ගැඹුරින් අවබෝධ කරගත්ත තැන්වලින් මතයක් දීලා තියෙනවා මේ අපාය දෝ කියලා. ඒ කියල කියන්නේ මහා දොනි දෙන ශබ්ද. මහා ලතෝනි දෙන ශබ්ද එතනින් ප්‍රකාශ වෙන තැන්. ඒ කියල කියන්නේ මේ පොළොව යට තියෙනවා කියලා. නමුත් ඒවා විද්‍යාත්මකව ඔප්පු කරන්න අපහසුයි. නමුත් ඒ දේවදූත සූත්‍රයේ බුදුදහමේ තියෙනවා ඔය කියන ඒ අපාය මේ විදිහට පොළොව යට දුක් විඳින ආකාරය තියෙනවා කියලා. ඒත් දැන් ওই මහතෙල නාගරාජ ජාතකයේ උදාහරණයක් ගත්තොත් ඒක. හැබැයි ඒ මහතෙල නාගරාජ ජාතකයේ කියන එක ලංකාවේ ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරපු අය හොයාගෙන ගිහිල්ලා තියෙනවා. ඒක තියෙන්නේ එකම තැනක විතරයි ලංකාවේ වැඩිහිටි කන්ද ලංකාවේ අලුත්ජම තියෙන ඒ කන්ද විහාරය.